අපි නැවතත් විරාමෙන් අනතුරුව අපේ වැඩසටහනට පිවිසෙමු. අපි සාකච්ඡා කර කර හිටිය කාරණේස අපි නැවතත් සාකච්ඡාට ගම්මු. මේ වැඩසටහන ඔබට පුළුවන් තව අඩහෝරාවකින් මේ අපේ වැඩසටහන හමාරුණෙන් පස්සේ YouTube මාධ්‍යෙන් නරඹන්න. අපි සාකච්ඡාව නතර කරපු තැනින්ස පටන් ගමු. අපි සාකච්ඡාවට එමු. එතකොට අපි සාකච්ඡා කරමින් හිටියේ අපේ ඉතිහාසයේ අපේ ස්වදේශික කියන කණ්ඩ අපේ ස්වදේශික කියන වචනය ගැන අපි තේරුම් ගන්න ඕන කොහොමද කියන එක ගැන. දැන් බලන්න දැන් ওই නාග යක්ඛ එතකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් ඒ දෙගොල්ලෝ ගැන විතරද කතා කරන්නේ, දේව කියන එක ගැන කතා කරන්නේ නැහැ. මම මේ අහන්න හැදුවා විතරයි සර්. ඔව්. ඉතින් අත්ත වශයෙන්ම දේව කියලා කණ්ඩායමක් හිටියා. මොකද හේතුව අපිට සෙල්ලිපි වල පේන්න තියෙනවා. දැන් කූරගලට ගියාම අශ්වදේව කියලා එක්කෙනෙක්ගේ නමක් තිබෙනවා. මේ මේ ළඟදිත් අපි දැන් පුස්සදේව. පුස්සදේව. දැන් මේ අපි කියවගත්ත ළඟදිම කියවගත්ත සෙල්ලිපි. සෙල්ලිපි කියන්නේ පුස්සදේව. හැබැයි මෙතනදී මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් පුස්සදේව කියන නම ගත්තම දේව කැලලක් තියෙනවානේ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් ආයේ ඒගොල්ලෝ මේ අර නාග යක්ඛ වගේම තව දේව කට්ටයක් වෙන්න ඇති කියලා. හැබැයි ඔය නිර්වචනයට යන්න අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද හේතුව දැන් පුස්සදේව දුටුගැමුණු රජතුමාගේ යුද හමුදාවට සහභාගි වෙලා හිටපු සෙන්පති එක්කුණු පුස්සදේව ගැන මහාවංශය සඳහන් වෙනවා. එතන මහාවංශයට ටීකාවක් ලියුණානේ පස්සේ කාලේ සාමාන්‍යයෙන් හිතන්නේ 7 වෙනි ලියවෙන්න ඇති කියලා මහාවංශ ටීකාව. ඒක වංශත්ත ප්‍රකාශිනී කියන නමිනුත් හඳුන්වනවා. ඒක පාලියෙන් ලියා තිබෙන්නේ. එතකොට මේ වංශත්ත ප්‍රකාශිනී කියනවා මේ පුස්සදේව කියන නම හැදුනේ පුස නැකතින් ඉපදුණු හේයින් පුස්ස නක්කත්තේන ජාතභාවේන පුස්ස දේවෝති නාමං අකංසු. පුස නැකතින් ජාතක වූ හේයින් හෙතෙම පුස්ස දේව නම් විය කියලා. එතකොට සමහර විට අර නක්ෂත්‍රයක් දේවත්වයට ඔසවලා තාරකා මණ්ඩලයක් ඒකට සම්බන්ධ කළා එයාට ඒ දේව කියන නම දැම්මද කියන එක අපි දන්නේ නැහැ. නමුත් සමහරට එහෙම වෙන්නත් පුළුවන්. නමුත් අශ්වදේව කියන තැන අපිට ඒ තර්කය නගන්න පුළුවන් කමක් නැහැ. එතකොට එයා අශ්වදේව කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ මේ දේව කියන වචනය විග්‍රහ කරන්න අපි තව පොඩ්ඩක් ඉවසන්න ඕන. නමුත් ඒගොල්ලෝ යම්කිසි අනන්‍යතාවක් يعني ස්වීය අනන්‍යතාවක් ත්‍යාගෙන ජීවත් වෙච්ච අය හැටියට පේනවා. මොකද ස්තැන් තැන්වල මේ දේවවරු දේව කියන නම තියන අය ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය හැටියට. දැන් නාගවරුත් එමය. නාගවරුන්ගෙත් නොයෙක් තැන්වල නාගවරුන්ගේ ව්‍යාප්තියක් තියෙනවා. අපි ඒක සිතියංගත කරලා තියෙනවා. ඒගොල්ලෝ ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහොමද කියලා. මොකද අපිට අවශ්‍යයි මේගොල්ලෝ වෙරළාසන්න තීරයේ වැඩිපුර බර වෙලා ඉන්නවා නම් අපිට ඒකට ලොකු පිටුවහලක් ලැබෙනවා. ඒගොල්ලෝ ඊසාන දිග ඉන්දියාව පැත්තේ මූදහරහා මෙහාට ආවයි කියන එක තහවුරු කරගන්න. ඉතින් කොහොම හරි මේ විදිහට යක්ෂ හෝ වේවා නාග හෝ වේවා දේව හෝ වේවා මේ අනන්‍යතාවන් මේවා විතරක් නෙමෙයි. ඇයි මිලක්ක කියන වචනේ? මිලක්ක කියන වචනේ තියෙනවනේ අපේ සෙල්ලිපි වල. ඒතර මිලක්ක දැන් කාවන්තිස රජතුමා මිලක්ක ආත්මයක කලින් ඉපදිලා හිටියයි කියලා මේ ධාතු වංශය කියනවා. ඉතින් මිලක්ක කියන එකත් තවත් වැදගත් අනන්‍යතාවක්. ඒ වගේම පුලින්ද කියන එක කිරාත කියන එක. ඉතින් මේ වගේ නම් තියෙනවා. ඉතින් මේ ඔක්කොම අයට තියෙන්නේ යම් යම් මේ දකුණු ආසියානු කලාපයම සම්බන්ධ කරගෙන තමයි මේගොල්ලන්ගේ අනන්‍යතාවන් අපට හොයන්න වෙන්නේ. ඒ කෙසේ හෝ වේවා මේ කට්ටිය මේ ලංකාවට සංක්‍රමණය වෙලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ හිටපු ප්‍රාගෛතිහාසික ජනතාව සමග සම්මිශ්‍රණය වෙලා ඒගොල්ලොත් එක්ක සමාන්තරව හිටගෙන ඉදිරියට ඇවිල්ලා මීට අවුරුදු 10,000කට කලින් මේ 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 සංක්‍රමයේ මේ මේ සංගතිය මේ එකතු වීම ඇති වුණා කියලා අපිට පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ආචාර්ය සිරාන්දරණිගල මේක මම කලිනු සඳහන් කරා එක වැඩසටහනක. ආචාර්ය සිරාන්දරණිගල මහත්මයා ලංකාවේ ප්‍රාග්ඓතිහාසය පිළිබඳ එතුමාගේ විශිෂ්ට කෘතිය හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළා. ඒ කෘතිය පළ කරලා තියෙනවා. ඒ කෘතිය එක තැනක සඳහන් කරනවා අවුරුදු 10,000ක් තිස්සේ අඩුමතරමේ අවුරුදු පහුගිය අවුරුදු 60,000 විතර කාලේ මේ රටේ හිටපු ප්‍රාග්ඓතිහාසික ජනතාව ඒ අය මීට අවුරුදු 10,000කට කලින් බෙදිලා ගියා. බෙදුණා. ඒ බෙදිලා එක අත්තක් තමයි වැඩි ජනතාව හැටියට විකාශය වෙලා ආවේ. ඒ කියන්නේ ඇබෝරිජිනිවරු කියලා අපි කියන්නේ ආදිවාසීන් හැටියට විකාශය වුණා. එතකොට නුවන්
ඒ ආදිවාසීන් මෙරටේ කඳුකර පළාත්වල ජීවත් වෙනකොට අර මුහුදු මට්ටම් අර වෙනස් වෙලා සංක්‍රමණ රටා ඇති වෙනකොට නොඑක් ප්‍රදේශවලින් පැමිණි. ඒකෙන් කියන්නේ නොඑක් ප්‍රදේශවලින් ඉන්දියාවේ අපිට වෙස්ටර්න් ගාඩ්ස් තියෙනවා, ඊස්ටර්න් ගාඩ්ස් තියෙනවා, ඊළඟට නිල්ගිරි කඳු තියෙනවා, වින්ධ්‍යා කඳු තියෙනවා. මේ කඳුවල හිටපු ගෝත්‍රික ජනතාවගේ කොටස් කොටස් සංක්‍රමණය වෙනකොට ඒගොල්ලෝ මේ ලංකාවට ඇවිල්ලා මේ අපේ අර වැදි වැදි ජනතාව හැටියට බෙදී ගිය කට්ටියත් එක්ක සම්මිශ්‍රණය වෙනවා. සම්මිශ්‍රණය වෙලා තමයි අර ඊට පස්සේ ලංකාව දූපතක් හැටියට වෙන් වෙනවා. දූපතට කොටු වෙච්ච මේ සමස්ත ජන කණ්ඩායම එක ජන මුළුවක් හැටියට වර්ධනය වෙනවා. ඒ නිසා අපි ජීවවිද්‍යාත්මකව බැලුවොත් එම මේක ඉතාම සංකීර්ණ ජාන අනන්‍යතාවක් තියෙන ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපිට දැන් පේනවනේ වෙච්ච දේවල්. ඒ නිසා මේ රටේ ජනතාව ජනගහනය විසින් දියුණු කරපු අරසා කාලයක් අඩුම තරමේ පහුගිය අවුරුදු 9000 තුලත අප විසින් අපට ආවේනික සංස්කෘතියක් මේ රටේ වර්ධනය කළා. එතකොට ඔය නිමල විපුල ගුණය තියෙන්නේ ඒ සංස්කෘතියේ. ඒ නිසා අපේ ජානවල නිමල විපුල ගුණයක් හොයන්න යන්නේක ඒ තරම් යුක්තිසහගත නැහැ. වැරදි උපකල්පන වලට එන්න පුළුවන්. මොකද දැන් අර විමලා බෙග්ලි කියන විද්‍යාඥවරිය අවස්ථාවක පොම්පරිප්පු කියන ප්‍රදේශයේ හලාවතට උඩින් සුසාන භූමියක් හැරුවා. හරලා ඕකේ මිනි ඇටකටු තිබුණා. ඉතින් ඊට පස්සේ ඔය මිනි ඇටකටු වලින් ජාන පර්යේෂණ වලට ගියා. ගියාම ඒ ප්‍රතිඵලවල කියනවා මේ ඇටකටු වල තිබෙන ජාන ලක්ෂණ බොහෝ වෙලාවට ඉන්දියාවේ තියෙන ජනගහනයට තමයි වඩා සමීප වෙන්න ඇති. ඉතින් ඒක වෙන්න පුළුවන්. මොකද ඔය මේ නැගෙනහිර වෙරේ හලාවතට උඩින් මන්නාරම දක්වා තිබිච්ච මුතුපර, ඒ මුතු කිමි දෙන්න මේ දකුණු ඉන්දියානු සම්භවයක් තියෙන මිනිස්සුන්ගේ ලොකු අවධානයක් තිබුණා. ඒගොල්ලෝ පල්ලෙහාට ආවා, මුතු කිමුදුනා, අපේ අයත් මුතු කිමුදුනා. දැන් දේවානම්පියතිස්ස රජතුමා උපදිච්ච වෙලාවේ ඒ මේ විශාල මුතු වර්ග මතු වුණා කියලා කියනනේ මූදෙන්. අයිතේ අපි මුතු වලට හරි ප්‍රසිද්ධයි. එතකොට මේ මිනිස්සු මුතු කඩන්න ඇවිල්ලා හදිසි මලොත් එහෙම අද වගේ හස් යාත්‍රාවකින් මලසිරු අරන් යන්නේ නැහනේ ඉන්දියාවට. ඒතර ඒගොල්ලෝ වෙරළාසන්න ප්‍රදේශයක මිහිදන් කරලා යනවා. ඒතර පොම්පරිප්පුව තියෙන්නේ මේ මුහුදාසන්නේ ප්‍රදේශයක. එතකොට ඒ සුසානයක් කනලා බැලුවාම ඒකේ තියෙන්න පුළුවන් ඉන්දියානු ජෛවවිද්‍යාත්මක වශයෙන් ඉන්දියානු ජනගහනයට සමානතා. එතකොට අපි රට අභ්‍යන්තරයේ ගත්ත ඇට සැකිල්ලක් එහෙම තාම පරීක්ෂා කරලා නැහැ. නමුත් එක අවස්ථාවක් තියෙනවා මේ එක්තරා මානව විද්‍යාඥයෙක් මේ ලංකාවේ මේ රට මැද්දේ තියෙන බලංගොඩ බෙල්ලම්බැඳි පැලැස්සෙන් හම්බෙච්ච මේ කෙනඩි කියන විද්‍යාඥයා ඔහු ඒ ඇටසැකිලි පරීක්ෂා කළා. ඔය ඇටසැකිලි පරීක්ෂා කළා කිව්වා ඉතා වැදගත් දෙයක්. මොකක්ද මේ ඇටසැකිලි වල ඔහුගේ වාර්තාව පළ කරා බ්‍රිටිෂ් මියුසියම් එකෙන්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ එක බුලටින් එකක් හැටියට. ඔහු ඒ වාර්තාව ඉතාම පැහැදිලිව කිව්වා මේ අයගේ මේ බලංගොඩ බෙල්ලම්බැඳි පැලැස්සේ ඉන්න මේ මිය ගිහිල්ලා තියෙන මිනිස්සුන්ගෙන්. ඒ කාලේ වෙනකොට ආචාර්ය පීපි දරණිගල එක කාල නිර්ණය කළා තිබුණේ මීට අවුරුදු 6500ක් විතර පරණ කාලයකට. නමුත් දැන් අලුත් දින නිර්ණය තියෙනවා 12 මේ මීට අවුරුදු 12000කට පමණ ඉහත කාලයකට ඒක කාල නිර්ණය කළා තියෙනවා කියලා පෙන්නුම් කළා තියෙනවා. එතකොට මේ ඇටසැකිලි වලින් සොයාගත්ත ජාන විද්‍යාත්මක තොරතුරු වලින් එක්තරා පැහැදිලි දෙයක් ඔහු කියනවා. මොකක්ද මේ 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 මනුෂ්‍ය වර්ගය ඔසලොයිඩ්. ඒතර ඔසලොයිඩ් වර්ගයේ මිනිස්සු, ඒ කියන්නේ ඒ සමස්ත ආසියානු මනුෂ්‍ය වර්ගයට සම්බන්ධ මිනිස්සු. ඉතින් ඒ නමුත් මේ මේ අයගේ තියෙනවා සමහර ලක්ෂණ ඉන්දියානු ප්‍රාග්ඓතිහාසික මිනිස්සුන්ට සමානකම් තියෙන. හැබැයි මගේ පර්යේෂණ වලින් මම දැකපු දෙයක් තමයි කියලා කෙනඩි කියනවා මේ බලංගොඩ මානවයාටම ආවේනික වෙච්ච ගති ලක්ෂණ දෙක තුනක් මේ ඇටසැකිලි වලින් පේනවායි කියලා. දැන් නුවන් මේක ඉතාම වැදගත් දෙයක්. මේක ලොකු අවධානයකට කාගෙවත් ලක්ුණේ නැහැ. දැන් අපි මම ආය සරලව කිව්වොත් එහෙම බලංගොඩින් සොයාගත්ත බලංගොඩ මානවයාගේ ඇටසැකිලි වල කොටසක් පෙන්නුම් කරනවා ඔස්ලොයිඩ් කියන ආසියාවේ ඉන්න මිනිසුන්ගේ මේ එහෙම නැත්නම් ඔස්ට්‍රෝඒසියාටික් මුළු ගණයේන ඔස්ලොයිඩ් ගණයට අයිති ලක්ෂණ. ඊට පස්සේ ඊට අමතරව මේ ලංකාවටම ආවේනික එහෙම නැත්නම් වෙන කිසිම කෙනෙක් එක්ක සංසන්දනය කරන්න බැරි ලක්ෂණ කිහිපයකුත්
මේ බලංගොඩ මානවයාගේ ජෛව විද්‍යාත්මක ලක්ෂණවල දකින්න තියෙනවා කියලා. මේක ඊටාම වැදගත් දෙයක්. මොකද අපි දැන් කතා කළා මේ රටේ අර සුදේශිකයි කියන කණ්ඩායම ගොඩ නැගීමට අවශ්‍ය කරන අත්තිවාරම සකස් වෙන්නේ නියෝලිතික යුගය, සමහර විට ඊටත් උඩ ප්ලයිස්ටොසීන යුගය, ওই කාලවල වල ඇතිවෙච්ච ජනගහන සම්මිශ්‍රණයක් එක්ක තමයි ලංකාව දූපතක් වුණාට පස්සේ සුදේශිකයි කියන ජන කණ්ඩායම ගොඩ නැගෙන්නේ. මේක ඈත ඉතිහාසයට අයිති එකක්. මේ කතාව මහාවංශයෙන් හොයාගන්න බෑ. මේ කතාව දීපවංශයෙන් හොයාගන්න බෑ. අඩුමතර මේ කතාව හෙලාටුවා වලින් හොයාගන්න බෑ. මේක ඊට හුඟාක් ඉස්සර කාලේ සිද්ධ වෙච්ච දෙයක්. එතකොට ඒ සිද්ධ වෙච්ච ක්‍රියාවලින් හොයාගන්න තියෙන එකම ක්‍රමය තමයි පුරාවිද්‍යාත්මක සාක්ෂි. එහෙම නැත්නම් යම් කිසි විදිහට ඔය එත්නෝග්‍රෆි කියන එක. ඒක අපිට කරන්න පුළුවන්. නමුත් අපේ රටේ වැඩි ජනතාව ඇරුණාට පස්සේ වෙන කණ්ඩායමක් නැහැ. අනික වැඩි ජනතාව හුඟාක් සම්මිශ්‍රණය වීම වලට ලක් වෙලා ඉන්නේ. මං හිතන්නේ සෙලිග්මාන්වරු 1909 ද වැද්දාස් කියන කෘතිය ලියන කාලේ සමහර විට ඉතුරු වෙලා හිටියා නොඉඳුල් වැඩි ජනතාව. මේ එහෙම නැතුව දැන් අද අපිට එහෙම නොඉඳුල් වැඩි ජනතාව, ඒ කියන්නේ ඊටාම පිරිසිදු ගෝත්‍රික කණ්ඩායම් හොයාගන්න බැහැ. මොකද ඒක තමයි සිරිත. ඒගොල්ලෝ මිශ්‍ර වීම සිද්ධ වෙනවා. ඒගොල්ලෝගේ සිංහල ප්‍රධාන ධාරාවේ අය විවාහ වෙනවා, සම්බන්ධ වෙනවා, ඒ වගේ නොඑක් දේවල් තියෙනවා. ඉතින් දැන් අර කෙනඩි කියපු කතාව ඊටාම වැදගත්. මොකද අපි අපේ ජාන ලක්ෂණවල ඒ කෙනඩි කියපු එක. නමුත් ඊට වඩා නූතන දේවල් දැන් කරමින් තියෙනවා. මේ ඩයනා හෝකි කියලා ඇමරිකානු විද්‍යාඥවරියක් මේ මූණේ පිළිබඳ මානව ලක්ෂණ පිළිබඳ නිබන්ධයක් කළා. ඒක ජාතික කෞතුකාගාරයෙන් ප්‍රකාශයටත් පත් කරා. ඒවා ඔක්කොම බැලුවම අපිට පේනවා අපි මිශ්‍රවීම් වුණා ජෛව විද්‍යාත්මක වශයෙන්. ඒ මිශ්‍රවීම් අතරේ අපි අපේම මේ රටේ හිටපු ප්‍රාග්ඓතිහාසික මානවයා විසින් ගෙනාපු මේ රටටම ආවේනික වෙච්ච, කියන්නේ අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ ජීවත් වීමේදී අපි අයිති කරගත් සුවිශේෂී ජෛව විද්‍යාත්මක ලක්ෂණත් අපි තුල තියෙනවා. ඒතර මේ දෙකම සම්මිශ්‍රණය වීමෙන් තමයි අර සුදේශික කියන අදහස. සුදේශික කියලා කියන්නේ ජෛව විද්‍යාත්මක ඉදිරිපත් කිරීමක් නෙමෙයි. සුදේශික කියලා කියන්නේ සංස්කෘතිකමය වශයෙන් කරන ඉදිරිපත් කිරීමක්. දැන් මම කිව්වොත් එහෙම මේ සුදේශික ජාන, සුදේශික ජීව විද්‍යාව කියලා ඒක මිත්‍යාවක්. ඒක වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ලෝකයේ ඉන්න මිනිස්සු මොන තරම් මිශ්‍ර වීම වලට ලක් වෙලා තියෙනවද කියන එක අපිට ප්‍රාග් ඉතිහාසයෙන් හොයාගන්න පුළුවන්. ඒක කොච්චර පැහැදිලිද කියනවනම් අද විද්‍යාඥයෝ පෙන්නලා දීලා තියෙනවා. හෝමෝ සේපියන් මිශ්‍ර වුණා කියලා නියන්ඩර්තාලෙන්සිස් එක්ක. ඒතර කෙනෙකුට හිතන්න පුළුවන් ඒක වෙන්න පුළුවන්ද? ඒගොල්ලෝ එක කාලේ හිටියේ නැහනේ. නැහැ. අවසාන නියන්ඩර්තාලෙන්සිස් මානවයෝ ජීවත් වුනේ මීට අවුරුදු 30,000කට පමණ උඩදී කියලා හොයලා තියෙනවා. අපි ඔයිට කලින් කිව්වා සර්. ඒක කියලා තියෙනවානේ, නිදර්ශනයකුත් පෙන්වනවා. ඉතින් එහෙමනම් හෝමෝ සේපියනුයි හෝමෝ නියන්ඩර්තාලෙන්සිසුයිත් මිශ්‍ර වුණා නම්, එහෙමනම් පසු කාලේ ලෝකේ හිටපු විවිධ මිනිසුන් මිශ්‍ර වීම ජෛව විද්‍යාත්මක වශයෙන් වෙනවයි කියන එක මවිතයට කාරණයක් නෙමෙයි. ඔබ පොළට යන්න ඉරිදා පොලට ගිහිල්ලා කල්පනාවෙන් බලන්න විකුණන්න තියෙන එළවලු ටික ඔබට පුළුවන් නම් ඔබේ දරුවාට කියන්න මේ එළවලු ටික කොහෙද, මේ එළවලු වර්ග පළමුවෙනි වරට ගෘහාශ්‍රිත කොයකලේ කොහෙද කියලා ලෝකසිතියමක ලකුණු කරන්නයි කියලා බැලුවම අපිට පෙනේ අපි ලෝකයේත් එක්ක කොයි තරම් සම්බන්ධතා පවත්වාගෙන ගිහිල්ලා තියනවාද. අපි අපේ රටේ ජීවත් වෙන ගෘහාශ්‍රිත කරපු සත්තු මුල් වරට ගෘහාශ්‍රිත කරේ කොහෙද කියලා හොයලා බලලා ලකුණු කරන්න කියන්නේ. ඒතර අපිට පේනවා ලෝකේ පුරා මේ සත්තු ඩොමෙස්ටිකේට් කරා ගෘහාශ්‍රිත කරන්නේ කියලා. එහෙමනම් අපිට පේනවා මේ අපේ සංස්කෘතික සංසද මේ අපේ ඉතිහාසය කියන එක අපි ඒ දිහා බලන්න ඕන අවශ්‍ය කරන පදනම තමයි මේ මේ දේ. නමුත් පහු කාලීන ඉතිහාසවල මම අර කිව්වනේ අපි අපට අනන්‍ය සංස්කෘතියක් දිනු කරයි කියලා. ඒ සංස්කෘතියක් අපේ මේකක් අපටම ආවේනි. අපේ ඉරය අපේ අහස යට අපේ පොළොව මත ඉඳගෙන අපේ ගහ ගස් කොළන් එක්ක අපේ මේ සත්තු සර්පයොත් එක්ක අපි දිනු කරපු සංස්කෘතියක් තියෙනවා, භාෂාවක් තියෙනවා. අපේ හෙළ භාෂාව කියලා අඳුන්වන දැන් අපි කතා කරන භාෂාවේ බොහෝ දුරට සිංහල කියන භාෂාව ඇතුලේ අද සිංහල ඇතුලේ පාලි සංස්කෘත වචන, දෙමළ වචන, චීන වචන, පෘතුගීසි වචන, ග්‍රීක වචන නොඑක් දේවල් තියෙනවා. ඒකම පැහැදිලි කරනවා නේද අපිට මේ සංස්කෘතිය ක්‍රියාවලියක් කියන කාරණය. සමහර දෙමළ වචන අපි කතා කරන්නේ අපේ වගේ නේ. ඉතින් හොඳයි ඒක. ඒක තමයි සාමග්‍රිය ඇති කරන්න තියෙන ලොකුම දේ. ඉතින් මේ විදිහට බැලුවම
අපට පේනවා අපි ඉතිහාසයේ දෙස බලන්න ඕන ආකෘතිය. ඒ කියන්නේ අපේ ජනේලය, අපේ කවුළුව අපි පළල් කරගන්න ඕන. එහෙම නැත්නම් අපිට වරදින්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපි දැන් මේ කතා කරන නාග, යක්ෂ ආදී දැන් සමහර අය කියලා එවල තුන සිව්හෙල කියන්නේ මේ අය නේද කියලා. නමුත් ඒකට අපිට නිර්වචනයක් දෙන්න ඉදිරියේදී ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඔය හෙල කියන වචන ගැන නුවන් අපි හොඳට කතා කරමු. මේ මොනරාගල මේ රුහුණය කරන සමීක්ෂණය ඉවරුණාට පස්සේ මම දැකපු අතගාපු සාක්ෂිත් එක්ක ඔය හෙල කියන වචනය වෙන්න පුළුවන් කොහොමද කියන එක පිළිබඳ පරිපූර්ණ අර්ථකථනය. ඒ කියන්නේ මේ මැදිරියට ජීවමාන ශාක්‍ය අරන් ඇවිල්ලා කතා කරන්න පුළුවන් තත්ත්වයක් දැන් සර්ට ඇවිල්ලා තිනවා මොනරාගල මේ රණීම් කටයුත්ත එක්ක. ඇත්ත වශයෙන්ම මේ ගවේෂණයේදී අපිට සෑහෙන සාක්ෂි ලැබෙමින් තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ වගේ වැඩසටහනක් කරන්න ඕන පොත ඇතුලේ තියෙන දේවල් අරන් පමණක් නෙමෙයි. අනිත් එක දැන් මේ මැදිරියට එන්න දෙයක්වත් නැහැ. සමහර ලාට ලබන සතිය වෙනකොට අපිත් ඔබ අහන ලබන සතියේ වැඩසටහන සමහර විට අපි පටිගත කරන්නේ හරි සජීවීව ඉදිරිපත් කරන්නේ හරි ඒ මොනරාගල ඒ කැණීම් පරිශ්‍රයන් තුල ඉඳගෙන වෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ නුවන් ඇත්ත වශයෙන් අපි ඒක කළ යුතුයි. මොකද අනිවාර්යෙන් කරන්න ඕන කරන්න ඕන. මොකද අපි ශ්‍රාවකයන්ට පෙන්වන්න ඕන පුස්සදේව සේනාපතියාගේ දියණිය විසින් කරවන ලද ගල්ගුහව මේකයි කියලා එළියපු සෙල්ලිපියත් එක්කම අපි ඒ ස්ථානයේද මේ ඉඳලා ශ්‍රාවකෙන්ට පෙන්වුවහම ඔවුන්ට ඉතිහාසය ගැන මහ විශාල හැඟීමක් ඇති වෙන්න පුළුවන්. අපි ඉතිහාසයට විද්‍යාත්මක පදනමක් ලබා දීලා ඒ විදිහට කතා කරන එක වඩා හොඳයි කියලා මට හිතෙනවා. අපි ඒ දේ ඊළඟ සතියේ අපි ආරම්භ කරන්න බලමු. හරි සර්, දැන් අපි වැඩසටහන හමාර කරන මොහොතට ඇවිල්ලා තියෙන්නේ. අපි කලිනුත් කිව්වා වගේ ඔබට පුළුවන් මොනරාගල මේ දවස්වල මහාචාර්ය රාජ් සෝමදේවයන් එක්කම පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සර්ත් එක්ක වැඩ කරන විද්‍යාර්ථීන් එක්කම ඒ ප්‍රදේශයේ ඉන්න ජන යම් කිසි ආකාරයක ප්‍රජා මූලකින් සමග කරගෙන යන මේ මහා දැවැන්ත කාර්ය ඔබ ඉතාමත් හොඳින් අවධාරණය කරගන්න ඕන දෙයක් තමයි. මේවා මේ මහා ලොකු ප්‍රතිපාදන තියලා කරන දේවල් නෙමේ. සමහරලාවට අපේ මේ වැඩසටහන බලන අහන උදවියත් කතා කරලා අපෙන් අහන ආධාර කරන්න පුළුවන්ද කියලා අපි ඒවා බොහොම සම්මසිතින් පිළිගන්නත් ලැස්තිස. ඔව්, මට එකක් මේ වැඩසටහන අවසන් කරන්න කලින් කියන්න ඕන එක ක්‍රතවේදී වෙන්න ඕන. දැන් මොණරාගල සමීක්ෂණය පටන් අරගෙන අපි මේ දවස්වල සියඹලාණ්ඩුවේ වැඩ කරන්නේ. ඒත් අපි නතර වෙලා ඉන්නේ ගලබැද්ද කියන හරියේ. එතකොට අපිට ආහාර නවාතැන් ප්‍රවාහණය. එතකොට මේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ඒ ගමේ සියලුම දායක පවුල් වලට බෙදලා දීලා තියෙනවා අපේ කණ්ඩායමට කෑම දෙන්න. සලාක දානයක්. එතකොට ඒ පළාතේ ඉන්න දානපතියෝ ඒගොල්ලන්ගේ වාහන දීලා තියෙනවා අපිට ගමන් යන්න. එතකොට සම්පූර්ණ ප්‍රජා සහභාගීත්වයකින් මේක කරන්න. ඉතින් මේ වෙලාවේ මේ එතන මේ ඒ ගමේ පන්සලේ අපේ නායක හාමුදුරුව තමයි මේ මූලිකත්වය අරන් තියෙන්නේ. උන්වහන්සේ නියම සංඝ පීතෘවරයෙක් හැටියට. කොයි පන්සලේද සර්? එතන මේ කිතුල්හෙල කිඹුල්හෙල. කිඹුල්හෙල. ඔව්, කිඹුල්හෙල පන්සලේ නායක හාමුදුරුව තමයි මේ සම්බන්ධීකරණය කරන්නේ. ඉතින් අපි මේ වෙලාවෙත් මේ මා අයියෙන් පන්සලේ සමහරලාට මේ වැඩසටහනට දාලා ඇති. දාලා ඇති. ඉතින් අපි උන්වහන්සේටත් කෘතවේදී වෙනවා. ඉතින් අපි තව දවස් කීපයකින් මේ ගම අතහැරලා තව ගමකට යනවා. ඒ ගම අපි ඊට පස්සේ ඒ ගමේ අය අපිව බලාගනි. ඉතින් මේ වගේ සම්පූර්ණ ප්‍රජා සහභාගීත්වයකින් තමයි අපි මේ කටයුත්ත කරගෙන යන්නේ. හරි, එහෙනම් අපිත් එනවා අපිවත් බලාගන්න කියන සොඳුරු ආරාධනයත් එක්ක අපි අද වැඩසටහන නිමා කරනවා. ඔබට බොහොම ස්තුතියි. අද තව මොහොතකින් මේ වැඩසටහන YouTube මාධ්‍යයට එකතු වෙයි. ඉතින් අපි පුංචි ඉල්ලීමක් කරනවා. බොහෝ දෙනෙක් අහනවා මේ වගේ වැඩසටහන් මේ අනවශ්‍ය දේවල් නිකන් ලාභ විහිළු තාලු දැම්මම ට්‍රෙන්ඩින් එනවා, ලක්ෂ ගාණක් බලනවා, කෝ ඇයි මෙහෙම වෙන්නේ නැත්තේ කියලා. ඉතින් එහෙම වෙන්නේ නැත්තම් අපි කරන්න පුළුවන් හරිය තමයි මේ කරන්නේ. ඒ ඒ ඒ එහෙම වෙන්නේ නැති හරිය ඔබට තමයි බාර. අඩුම ගානේ මේ වැඩසටහන බලලා එක්කෙනෙක්ට ඔබේ WhatsApp එකේ, ඔබේ Viber එකේ, ඔබේ Facebook එකේ අඩුම ගානේ එක්කෙනෙක්ට මේ වැඩසටහන ෂෙයා කරන්න. ඒකම අපි මේ කරගෙන යන දැන් මේ අවස්ථාවේ රුහුණේ මොණරාගල සියඹලාණ්ඩුව ආශ්‍රිතව කරගෙන යන මේ මහා ගවේෂණයටත් ඔබේ ආධාර උපකාර අපිට ලබා දෙන්න. ඉතින් ඒවා සම්බන්ධීකරණය කරගන්න විදිහවල් අපි අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එහෙනම් බොහොම ස්තුතියි අපේ මහාචාර්යතුමාට. දැන් මේ වැඩසටහන හමාරලා සුපුදු ලෙසම බස් එක නැගලා සර් මොණරාගල යනවා. ඔබ
මේ මම කලිනුත් කිව්වා වගේ ඉතින් එච්චර වෙහෙසක් අරන් එතුමා අපිත් එක්ක සම්බන්ධ වෙනවා අපිත් පුළුවන් තරම් ඉක්මනට සර් ඒ විදිහටම මොනරාගල වෙලා හම්බෙමු ආයිබුවන් ඔබතුමාට ඒ කටයුතු ඉතාමත් ධීරියෙන් කරන්න ශක්තිය වාසනාව ධෛර්යය දෙවි පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි